දැන් විමර්ශන. බණ්ඩාරවෙල උතුරු කැබිල්ලවෙල පිහිටි මෙම පාසල බණ්ඩාරවෙල ධර්ම පලවිද්‍යාලයේ කනිෂ්ඨංශය බවට පත්වන්නේ 2011. ඊට පෙර මෙය ධර්ම පලවිද්‍යාලයේ ප්‍රාථමිකංශය ලෙස ක්‍රියාත්මක වුණා. බණ්ඩාරවෙල නගරයේ පිහිටි ධර්ම පලවිද්‍යාලය වසර 127ක ඉතිහාසයකට හිමිකම් කියන්නක්. ඌව පළාත් සභාව යටතේ පාලනය වන පාසල් 878න් විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් අතින් මුල් තැනගන්නා ධර්මපාලයට පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කර ගැනීමේදී ඉතා ඉහළ කඩයිම් ලකුණක් බලපැවැත්. කාලයක් තිස්සේ මනාලෙස ක්‍රියාත්මක වන පාසල් ව්‍යාකූල කිරීමට පැවති ආණ්ඩුව සෙම පවතින ආණ්ඩුවද එකසේ සමත්කම් දක්වන බවට කදිම නිදසුන වනුයේ ධර්මපාල විද්‍යාලයේ හමුවේ පවතින ගැටලුවයි. කැබිල්ලවෙල ප්‍රදේශයේ පාසල් පහක් ධර්මපාලයේ පෝෂිත පාසල් ලෙස නම් කර කැබිල්ලවෙල පිහිටි ධර්මපාලයේ ප්‍රාථමික අංශයට සිසුන් ඇතුළත් කර ගැනීමෙන් වැළකින තීරණය ගැනීමේ ද්විතීක පාසල් 10 වැඩසටහන යටතේ. එය අනුව ධර්මපාලයේ ප්‍රාථමික අංශයේ වැසී ගිය පසු එය ධර්මපාලයේ 6, 7 හා 8 පන්ති පවත්වාගෙන ස්ථානය නැතහොත් ධර්මපාලයේ කනිෂ්ඨංශය බවට පත්වනවා. ද්විතීක පාසල් 10 වැඩසටහන යටතේ 2013 වසරේදී ධර්මපාලයට ලැබෙන තාක්ෂණ විද්‍යාගාරය උතුරු කැබිල්ලවෙල පිහිටි එහි මෙම කනිෂ්ඨ අංශය තුළ ඉදිකෙරෙනවා. ඒ ධර්මපාලයේ 6, 7 හා 8 පන්ති පමණක් ක්‍රියාත්මක වන පසුබිමක් තුළයි. මෙහි සිට කිලෝමීටර 1.5ක් තරම් දුරින් පිහිටි පාසල තුළ ධර්මපාල සිසුන් වෙනුවෙන් 9 සිට 13 දක්වා වූ පන්ති ක්‍රියාත්මක වනවා. එම සිසුන් තාක්ෂණ විද්‍යාගාරයෙන් ප්‍රයෝජන ගැනීමට නම් කිලෝමීටර 1.5ක් දුර ගෙවා උතුරු කැබිල්ලවෙල පිහිටි ධර්මපාල කනිෂ්ඨයේ වෙත ළඟා විය යුතුයි. ඌව පළාත් සභාව තුළ සිදු බල පෙරලියත් සමග ධර්මපාල විද්‍යාලය ව්‍යාකූල කරන අපූරු තීරණයක් ගැනෙනවා. එනම් 6, 7, 8 යන පන්ති පමණක් ක්‍රියාත්මක උතුරු කැබිල්ලවෙල මෙම පරිසරය තුළ නැවත පළමුවෙනි ශ්‍රේණියක් ඇති කිරීමයි. ඒ සඳහා ඇතුළත් කර ගැන්නු සිසුන් 40 දෙනා දෙවැන්නට සමත්ව සිටින අතර මෙම වසරේදීද පළමුවෙනි ශ්‍රේණියට තවත් සිසුන් 40 දෙනෙකු ඇතුළත් කරගෙන තිබෙනවා. ඒ අනුව ධර්මපාල කනිෂ්ඨයට අයත් ගොඩනැගිල්ලක ක්‍රියාත්මක 1 හා 2 යන ශ්‍රේණි දෙක ඌව පළාත් සභාව නමක් නැති අලුත් ප්‍රාථමික විද්‍යාලය ලෙස වෙනම විදුහල්පතිවරයෙකු හා ආචාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යනවා. මෙහි රුපියල් ලක්ෂ 80ක වියදමින් ඉදිකර ඇති තාක්ෂණ විද්‍යාගාරය තුළ පරිගණක 64කින් සමන්විත බහුමාධ්‍ය පහසුකම්ද ඇතත් මෙයින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසා දමා තිබෙනුවේ 3 වසරක් තිස්සේ. ධර්මපාලය වෙනුවෙන් නම් කර ඇති පෝෂිත පාසල් 5 සියලුම දරුවන් ධර්මපාලයේ සයවැන්නට ඇතුළත් කර ගැනීම අනිවාර්ය බැවින් ඉදිරියේදී ශිෂ්‍යත්වය සමතුන්ට ධර්මපාලයේ දොර වැසියාම වැළැක්විය නොහැක්ක. ධර්මපාල කනිෂ්ඨංශය තුළ ක්‍රියාත්මක නමක් නැති අලුත් ප්‍රාථමික පාසලේ දරුවන් සයවැන්නට සමත් වූ පසු යා යුත්තේ කොයිබටද යන්න පිළිබඳ පළාතේ අධ්‍යාපන බලධාරීන්ට හෝ නිලධාරීන්ට වගේ වගක් නැහැ. නූල් බෝලයක් මෙන් පැටලී ඇති බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ ආශ්‍රිත ගැටලු සමුදාය විසඳීමට නොහැකි තරමට පළාතේ අධ්‍යාපනයට වගකිව යුත්තන් බංකොලොත්ද. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.